ජීවිතය. අයිබෝන්, විරාමෙන් අනතුරුව අපි සූදානම් කතා බහ කරන්න තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව. විශේෂයෙන්ම අපි නිරන්තරයෙන් වගේ කතා බහ කරනවා දැන් දරුවන් සහ දෙමාපියන් අතර තිබිය යුතු සම්බන්ධතාවය කොයි වගේද. ඒ වගේම තමයි මේ දෙමාපියෝ කොහොමද දරුවන්ව බලා ගන්න ඕනේ, එක් එක් වයස් සීමාවලදී කොහොමද ඔවුන් එක ගනුදෙනු කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. මේ වගේ දරුවෝ ගැන කතා කරනකොට දෙමාපියන් අපි කොහොමද රැක බලා ගන්න ඕනේ සහ ඔවුන් අපි කොහොමද ආරක්ෂා කරගන්න ඕනේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අපි අද දවසේ කතා බහ කරන්න සූදානම්. විශේෂම නීතිමය පැත්තෙන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේකට නීතියකුත් තියෙනවද කියලා. සමහර වෙලාවට සමහර දරුවෝ නිසා තමයි මං හිතන්නේ අපේ රටේ වැඩිහිටි නිවාස වැඩියෙන් අපිට බිහි කරන්න වෙලා තියෙන්නේ. ඒවට දෙමාපියන්ට යන්න හේතු වෙලා තියෙන්නේ සමහර වෙලාවට මේ හේතු නිසා. ඉතින් එතකොට කොහොමද අපි ඔවුන්ව ආරක්ෂා කරගන්නේ, නීතිමය පැත්තෙන් කොහොමද ඒ දේවල් සිදු වෙන්නේ කියලා අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම්. අපිත් එක්ක ඉන්නවා ඒ දේවල් පිළිබඳව කතා බහ කරන්න නීතිඥ නිර්මාල් පූර්ණජිත් මහත්මයා. අයිබෝන් සුබ දසනක්. හොඳයි, මම අර කිව්වා වගේ දැන් ගොඩක් වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකටත් නීතියක් තියෙනවද කියන එක. අපි දන්නවා අපේ යුතුකමක් තමයි වැඩිහිටියන්ව රැක බලා ගන්න එක කියලා. අර කිව්වත් වගේ ලංකාවේ වැඩියෙන්ම වැඩිහිටි නිවාස ආරම්භ කරන්න හේතුවක් වෙන්නේ හැමෝම නෙමෙයි, සමහර දරුවන් නිසා. අපි කතාව එතනින්ම ආරම්භ කරමු. මේ ඇයි මේකට නීතියක් තියෙන්නේ කියලා. ඔව් කවි, මේක ඔබ අහපු ප්‍රශ්නේ හරි වැදගත්. ඇයි මේකට නීතියක් තියෙන්නේ කියන එක. දැන් ඇයි මේක නීතියකින් සුරක්ෂිත කරන්න උණු තැනට ආවේ කියන එකයි කවි මං හිතන්නේ අපි සලකලා බලන්න ඕන. අර ඔබ කිව්වා වගේ අපි හැමදාමත් කතා කරන්නේ එක්කෝ ළමා හිතවාසකම් සම්බන්ධයෙන් අනිත් පුද්ගලයන් කියයිද. නමුත් අපි ඉතාම අඩුවෙන් තමයි මේ දෙමාපියන් රැක බලා ගැනීමට දරුවන්ට තියෙන යුතුකම හෝ නෛතික බැඳීම කියන එක සම්බන්ධයෙන් කතා කරන්නේ. එතකොට අපි විශ්වාස කරනවා මේ පිළිබඳව නීතියක් තියෙනවා කියලා මේ රටේ බොහෝ දෙනෙක් දන්නවනම් මේ තරමකට මේ දෙමව්පියන් සමහර විට අසරණ භාවයට පත් නොවෙන්නට ඉඩ තිබුණා. ඉතින් දැන් ඇයි අපි අර ආපහු බැලුවත් කවි මේක නීතියකින් සුරක්ෂිත කරන තැනට මේ කොහොමද ආවේ කියන එක දත්තොත් කවි අපි දන්නවා මේ මීට බොහොම සාපේක්ෂ කාලයකට කලින් මේ දරුවන් සහ මාපියන් අතර මේ තරම් ගැටුම් තිබුණ නැහැ. මොකද ජීවන ක්‍රමය සරලයි. ඊට පස්සේ අපි දන්නවා අපේ රටේ මේ දැන් පවතින අධ්‍යාපන ක්‍රමයට වඩා ටිකක් වෙනස්. මව්පියන්ට දූ දරුවන්ට ඔවුන්ට එකට ගත කරන්නට තිබිච්ච කාලය වැඩි. ඒතර පවුල් සම්බන්ධතා වැඩි. නමුත් ඊටාම මේ වේගෙන් වර්ධනය වෙන මේ අර ආර්ථිකය වේගෙන් වර්ධනය වෙනවා. ළමයින්ට සිද්ධ වෙලා තියෙනවා ළමයින්ට මේ තමන්ගේ රැකියාවලට කාලය යොමු කරන්න. ඒස ඔවුන්ගේ පවුල් කටයුතු බලන්න. මේ දේවල් එක්ක මේ අධ්‍යාපනයේ තරඟකාරී වෙලා තියෙනවා කවි. මේ හේතුව නිසා අර මානව බැඳීම් කියන ඒවා කොහොම ඉතින් කනගාටුදායක විදිහට ටිකක් දුරස් වෙලා තියෙනවා. එක්තරා විදිහකින් ඒක නොවැළැක්විය හැකි කවි. අනිත් පැත්තෙන් ගත්තහම මේ සමාජ ක්‍රමේ පරිණාමය කියන එක දැන් අපි ගත්තොතින් ඉස්සර බොහොම කාලයකට කලින් අපි ගත්තොතින් අපිට පොඩි මතකයක් තියෙනවා කවි අපේ ආච්චි අම්මලා අපිට කතා කියලා දෙනවා, සුරංගල කතා කියලා දෙනවා. හරිද? ඉතින් මම කියන්නේ මේ වගේ සරල දේවල්. ඊට පස්සේ ඒ කාලෙ වෙද්දී අපි පන්සලත් එක්ක බොහොම සම්බන්ධයි. මම කියන්නේ පන්සල කියන එක විතරක් නෙවෙයි, අර අපිට යම්කිසි මේ ආගමෙන් අපිට එන යම්කිසි බලපෑමක් නැණියාවක් තියෙනවා. මේ සාර ධර්ම යුතුකම් කියන ඒවා සම්බන්ධයෙන් අපිට එතරම් යම්කිසි දැනුමක් එනවා. එතකොට අපි අද වර්තමාන සමාජය ගත්තොතින් එන්න ඒ සම්බන්ධතාවය නොවැළැක්විය හැකි විදිහට කඩ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කඩවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේක නීතියෙන් ආරක්ෂා කරන තැනට ගේන්න වෙලා තියෙන්නේ. අපි නිකන් බොහොම ප්‍රායෝගික උදාහරණයක් ගත්තොත් අපිට මේ දවසින් දවසේ මුණ ගැහෙන අපි ළඟට ඇවිල්ලා එහෙමත් නැත්නම් පොලිස් ස්ථානයන්ට ගිහිල්ලා මේ රටේ දවසකට පැමිණිලි පරගාන මේ සටහන් වෙනවා, සටහන් කරනවා තමන්ගේ දරුවන් තමන්ට සලකන්නේ නැහැ කියලා දෙමව්පියෝ. ඉතින් ඒ නිසා මේක මෙන්න මේ වගේ තත්වයක් යටතේ තමයි මේක නීතියකින් ආරක්ෂා කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ එකම කවි මම පොඩ්ඩක් ඔබට මතක් කරන්නම්. මට සිහියට ආපු වෙලාවෙ මම කියන්න අවශ්‍ය විශේෂයෙන් අපේ රටේ අපි දකින දෙයක් තමයි දෙමව්පියන් ඉතාම දුක් මහන්සි වෙලා තමන්ගේ දරුවන්ව හදලා ඔවුන් සතු දේපල මේ දරුවන්ට ලියලා දෙනවා. සියලුම දේපල ලියලා දෙනවා බොහොම ආදරෙන්. නමුත් කාලයක් ගත වෙද්දී අර දරුවෝ මේ තමන්ගේ දෙමව්පියන්ව මේට නොසලකා උන්ව ඒ ස්ථානවලින් බැහැර කරනවා. ඉතින් අර මං කිව්වේ මතක් වුණා කියලා මේ වෙලාවේ මේ එකම තව මේ අර
අපිට ගේන්න වෙලා තියෙන බලවත් අක්‍රෝචත්නතාවය මත මේ තෑගි ඔප්පු අවලංගු කිරීමේ පනත වගේ ඒවා ඉන්නත් හේතු වෙලා තියෙන්නේ මේ වගේ මෙන්න දේවල් මේ නිසා. කාරණාව තමයි. ඒ නිසා මේ කාරණා නිසා තමයි මේක නීතියකින් රාමුගත කරලා තියෙන්නේ. ඔව් අපි දන්නවා ගොඩක් වෙලාවට දෙමාපියෝ ගත්තාම සමහර වෙලාවට ඔවුන්ගේ ජීවිතේ හොඳම කාලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තියෙන හැම දෙයක්ම වේදන් කරනවා. ඊට පස්සෙත් දරුවන්ගේ දරුවෝ වෙනුවෙනුත් කැප වෙනවා. හැබැයි අවසානයේදී ඔවුන්ට අවශ්‍ය වෙලාවට ඔවුන් ළඟ සමහරට කවුරුත් නැති වෙන්න පුළුවන්. අද ඉතින් අපි ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන් තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපි කතා කරමු දැන් මේකට පනතක් තියෙනවා. මං හිතන්නේ ගොඩක් කාලෙකට කලින් ඉඳන් තියෙන පනතක් මේ දේවල් කතා කරන්න වෙන්නේ මේ වගේ ප්‍රශ්න ආවට පස්සේ. අපි පොඩ්ඩක් මේ පනත ගැන විස්තරයක් කරලා. අපි මේක මේකට දැන් අපි මේ මේ වර්ධනය වෙච්ච තත්ත්වයක් එක්ක මේ විශේෂයෙන් මේක ගේන්නේ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත විදිහට සරලව ගත්තොත් 2000 අංක 9 දරන පනතින් තමයි මේක හඳුන්වලා දෙන්නේ. එතකොට මේ පනතින් ප්‍රධාන කාර්යභාරයන් කීපයක් කරන්නට උත්සාහ කරලා තියෙනවා. ඒක ගැන මම කෙටි හැඳින්වීමක් කරන්නම්. අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් මේක යටතේ තියෙන සහන මොනවද කියන එක. මේ එතකොට මේකෙන් ස්ථාපනය කරා කවි ජාතික වැඩිහිටි සභාව කියන එක. අපි මේකට කියනවා මේ මට මතක හිටියට Elder Persons Secretariat කියලා තමයි මේක හඳුන්වන්නේ. එතකොට මේ මේකෙන් තියෙනවා මේ මේ ශාස්ත්‍රයේ විදග්ධ පළපුරුදු. ඒ කියන්නේ ඔය දැන් අපි ගත්ත උතින් සමාජ සුබ සාධන ඊපස්සේ පුරුද්ද විද්‍යාව මෙන්න මේ වගේ ශාස්ත්‍රයන්හි පළපුරුදු සමාජිකයන්ගෙන් 13 දෙනෙක්ගෙන් තමයි මේ සභාව සදුම්ලත් වෙන්නේ. එතකොට මොවුන්ගේ කාර්යභාරය තමයි මේ රටේ තියෙන මේ රටේ ඉන්න මේ වැඩිහිටි පුද්ගලයන්ගේ සුබ සාධනය ඔවුන්ගේ අවශ්‍යතා ඊට පස්සේ අපි ගත්තොත් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සෞඛ්‍ය අවශ්‍යතාව වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් සොයලා බලලා ඒකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා ඒ වගේම ඒ ජාතික සභාව යටතේ මණ්ඩලපත් කරලා සුදුසු පරිදි ඔවුන්ගේ දුක් ගැණිවල වලට පිළිතුරු දෙන්න ඔවුන්ගේ ආරක්ෂණය සුබ සාධනය මේ කාරණා සම්පාදනය කරන් තමයි මේ ජාතික සභාව පිහිටවන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කවි මේ ජාතික සභාවේ තව මේ සභාවෙන් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙච්ච තව කාරණාවක් තමයි මේ සමාජයේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් පාසල් වලට ගිහිල්ලා එහෙමත් නැත්නම් විවිධාකාර ස්වේච්ඡා සංවිධාන සම්බන්ධ කරගෙන මේ රටේ වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන් මොනවද කියන එක කාලීනව අධ්‍යයනය කරලා ඊට සුදුසු පරිදි ඒ සුදුසු ප්‍රතිපාදන යොදවන එක. දැන් උදාහරණයක් ගත්ත කවි මේ කොච්චර ඒ කියන්නේ මේක ටිකක් මේක බැලුවොත් ඇත්තම හරි පුළුල් හොඳ පනතක්. මොකද මේකෙන් කවි කියනවා දැන් අපි දන්නවනේ යම් කිසි කාලයකට පස්සේ මේ මේ රටේ කෙනෙක් විශ්‍රාම යනවනේ තමන්ගේ සේවෙන් විශ්‍රාම ගියත් ඇතැම් විට ඔවුන් සතුව තියෙනවා කවි මේ රටේ තවමත් මේ රටට සේව සලසන්න පුළුවන් අර නිපුණතාවය තියෙනවා වෘත්තීය නිපුණතාවය තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ එහෙම තමයි විශේෂ දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒතකොට මේ වගේ පුද්ගලයන් සම්බන්ධේ මේ වගේ වැඩිහිටි තැනැත්තන් සම්බන්ධේ දත්ත එකතු කරලා නාමලේඛන පවත්වාගෙන ගිහිල්ලා ඔවුන්ව සුදුසු තැන් වලට යොමු කරන එකත් මේ ජාතික සභාවේ ජාතික වැඩිහිටි සභාවේ කාර්යභාරය. ඉතින් අන්න ඒ වගේ ලොකු මේ පුළුල් කාර්යභාරයක් කරන්න පුළුවන් තරමේ බලතල දීලා එහෙම අපි හිටවලා තියෙනවා. ඒ වගේම මේ යටතේ මණ්ඩල පිහිටවලා තියෙනවා කවි. මේ මණ්ඩල වලට තමයි මොන හරි පැමිණිලි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු. හොඳ දැන් මේ වගේ අපි දන්නා දැන් මේ පනත හදලා තියෙන්නේම අපේ වැඩිහිටියන් දෙමාපියන් වෙනුවෙන් කියලා. මේ වගේ පනතක් විශේෂයෙන් හදන්න හේතුවක් වෙන සහ මේකෙන් ඔවුන්ට අපි අපිට කියන්න පුළුවන් දැන් මේ පනත තියෙන නිසා මේ නීතිය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකක්ද එහෙම ක්‍රියාත්මක වෙන නීතිය සහ මේ පනතේ මොකක්ද තිබෙන විශේෂත්වය? කවි මේක විශේෂයෙන් කියන්න අවශ්‍යයි. දැන් අපි 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 කතා කරා ඇයි මේක මේ කොහොමද ආවේ මේක යටතේ පිටවලා තියෙන්නේ මොකද්ද? එතකොට දැන් මේකේ ප්‍රධානම අරමුණ තමයි කවි මෙතුවක්කල් දැන් අපි දන්නවා යම් කිසි දැන් ළමේකට වගේ නම් ළමේකට කලත්‍රේකට වගේ නම් නඩත්තු ඉල්ලන්න ඒ කියන්නේ අනිත් තැනැත්තෙක්ගෙන් තමයි ජීවත් වෙන්න ගන්න අනිත් තැනැත්තාගෙන් යම් කිසි යකුම් උපකාරයක් ගන්න නඩත්තු ඉල්ලන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ වගේ නීතියක් ලංකාව තුළ ඔය පනත එනකන් ස්ථාපනය කරලා තිබුණේ නැහැ. එතකොට අර මේ පනතේ ප්‍රධාන අරමුණක් වුණේ අර ජාතික සභාව වගේම මෙන්න මේ Tamanගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නට පුළුවන් තැනක් නිර්මාණය වෙච්ච එක. එතකොට මේ යටතේ කවි
ප්‍රාදේශීය වශයෙන් මණ්ඩල පිහිටවලා තියෙනවා. ප්‍රාදේශීය වටලෙන් මණ්ඩල පිහිටෙව්වා. එතකොට මේ මේ මෙතෙන්ටත් මේ මණ්ඩලවලටත් මේක දැන් 2011 දී 2011 අංක 5 මට මතක හැටියට දරන මේ සංශෝධිත එක සංශෝධනය කරනවා. සංශෝධනය කරලා මේක දැන් අධිකරණ අමාත්‍යංශයෙන් තමයි කවි මේ මණ්ඩල පත් කරන්නේ. එතකොට එක අනිත් කාරණාව තමයි කවි දැන් මෙහෙම පත් කරපු එකෙන් මේ දරුවන්ට තමන්ගේ මව්පියන්ව බලා ගන්නට තියෙන නෛතික වගකීම පැහැර හැරියොත් ඒක ඔවුන්ට දඬුවම් ලැබිය හැකි වරදක් බවට මේ පනතින් පත් කරා. මේක තමයි කවි වැදගත්ම දේ. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා ඇත්තම් මණ්ඩල හෝ දැන් අපි උදාහරණයක් ගත්තොත් සමත මණ්ඩලයකින් දෙන තීරණයක් අර අධිකරණයකින් දෙන තීරණයක් වගේ බැඳිලා තියෙන්නේ නැහැ සමත වුණොත් එහෙමයි නැත්තන්නේ. නමුත් මේ මණ්ඩලය විසින් යම්කිසි පරීක්ෂණයක් කරලා අපි ඒක ගැන කතා කරමු කවි ඉස්සරහට යද්දී මේ තීන්දුවක් දුන්නොතින් තමන්ගේ දෙමව්පියන්ට මේ දරුවා මෙන්න මේ ප්‍රමාණයේ යකුම් දීමනාවක් ගෙවන්න ඕන කියලා ඒක කඩ කරවතින් ඒ පනතේ 30 වෙනි වගන්තිය අනුව කවි මේ පන මේ මේකෙන් දෙනු ලබන යම්කිසි තීරණයක් සැලකෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයකින් දීපු තීරණයක් වගේ අර නඩත්තු නඩුවකදී ඒ හා සමාන බලයක් බරක් සහිතව තමයි මේක සැලකෙන්නේ. එතකොට දැන් මේක කඩ කරවතින් යම් කිසි දැනැත්තෙක් ඒක සැලකෙන්නේ අධිකරණයට අපහාස කරා වගේ. එතකොට අධිකරු අධිකරණයට අපහාස කිරීමක් යම් කිසි ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමසන්න අභියාචනා අධිකරණයට බලය තියෙනවා. එතකොට මේ මේ මණ්ඩලයෙන් මණ්ඩලයකින් තමන්ගේ දෙමව්පියන්ට සලකන්න කියලා දෙන තීරණයක් නොසලකා හැරියොත් ඒක කඩ කරවතින් ඔහු අධිකරණයට අපහාස කළ තැනැත්තෙක් වෙනවා වගේම අභියාචනා අධිකරණයෙන් ඔබට ඒ සම්බන්ධයෙන් දඬුවම් ලැබෙනවා කියන කාරණාවත් සිහි තබා ගත යුතුයි. ඉතින් අන්න ඒක තමයි කවි මේ පනතේ අරමුණ මේක අර මේ වගේ නීතිමය රාමුවකට ගේන එක. හොඳයි මං හිතන්නේ අර මේ පනත හදලා තියෙන්නම ඒ වෙනුවෙන්. එතකොට දැන් මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මුලින්ම කොහෙටද මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕනේ? අපි මේ යන්න ඕනේ කොහෙටද කියලා එහෙම කෙනෙක්ට අපි උත්තරක් දෙමු. අපි ඒකත් ඉතාම වැදගත් මේ මොකද සමහර වෙලාවට අර මේ අපි නීතිය ගැඹුරු සංකල්පවලට හෝ මේවා කතා කරාට මුලින්ම යන්න ඕන කොතනද කියන එක දැනුම හරියට ඒක හරියටම වැදගත්. මොකද මේ අපේ මේ සාමාන්‍ය මේක බලන ජනතාවට ඒක හරි වැදගත්. ඒ ඒ ප්‍රශ්නේ කවි මේකෙදී ඒ කියන්නේ මේක මුලින්ම ඍජුව අධිකරණයට යනවද පොලිසියට යනවද එහෙමත් නැත්නම් අපි කොහටද යන්න ඕන කියන එක. ඉතින් මම කිව්ව කාරණාව කවි මේ යටතේ පත් කරලා තියෙනවා මණ්ඩලයක් මේ වැඩිහිටි සභාවෙන්. ඒතර මේක ප්‍රාදේශීය වශයෙන් පත් කරලා තියෙනත් පුළුවන්. ඔබ සාමාන්‍ය මේක බලලා ඔබට මේ වගේ ගැටලුවක් තියෙනවා නම් ඔබ දන්නේ නැත්නම් ඔබට අදාළ කොහෙද මේ මණ්ඩලය තියෙන්නේ කියන එක ඔබට කෙලින්ම මේ ජාතික වැඩිහිටි සභාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කවි සාමාන්‍යයෙන් අපිට ගමකදී අපි ගත්තොත් අපිට හම්බ වෙන මේ සාමාන්‍ය අපිට සමීපතම පරිපාලන නිලධාරියා තමයි ග්‍රාමසේවකයා. ඒත් ඔහුගෙන් අහන්න පුළුවන් කොහෙද මේක තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇහුවොත් ඒ තැනත්තන් ඔවුන්ට මේ සම්බන්ධ දැනුම තිබෙනවා. ඔවුන් මේ තැනත්තන්ව එහාට යොමු කරාවි. එතකොට කවි අර මං කිව්වා වගේ මුලින්ම කෙරෙන්නේ මේක මේ මණ්ඩලයකට තමයි මේක යොමු කරන්නේ. එතකොට මේ මණ්ඩලයට යොමු කරාට පස්සේ මණ්ඩලය විසින් මේක යොමු කරන සමත නිලධාරියෙකුට සමත කරන්න පුළුවන් ද බලන්න. එතකොට ඒ පනතෙම දක්වලා තියෙනවා හැකියතා උත්සාහ කරන්න අවශ්‍යයි මේක සමත කරන්න. මොකද කවි ඕනෑ අපි හිතවනකෝ අපි යම්කිසි දේවල් සාක්ෂි සලකලා බලලා යම්කිසි තීන්දුවක් දුන්නා කියලා. ඒතර එහෙම දුන්නාම මේ මොන හරි ඉතින් එක පාර්ශ්වයක් ටිකක් අගතියකට පත් වෙනවා දුකට පත් වෙනවා උන් ඒ සම්බන්ධයෙන් සතුටෙන් නෙවෙයි ඉන්නේ. ඉතින් ඒක නිසා කියන්නේ විශේෂයෙන්ම මේක දෙමව්පියන් සහ දරුවන් අතර සංවේදී කාරණාවක් නිසා සමතකරණයට තමයි බොහෝ දුරට උත්සාහ දරන්නේ. ඒතර සමත නිලධාරියා විසින් මේක සමත වෙන්නේ නැත්නම් තමයි අපහු මණ්ඩලයට යොමු කරන්නේ. මණ්ඩලයට යොමු කරාට පස්සේ මම මේක කාර්යපටිපාටියත් පොඩ්ඩක් මෙහෙම කියන්නම් කවි. මේ එතකොට දැන් මේකත් අර කවි සාක්ෂි ආඥා පනත භාවිතා වෙන සිවිල් නඩු විධාන සංග්‍රහය භාවිතා වෙන ඒ වගේ මේ ක්‍රියාවලියක් මේක සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඊටාම මේ ජනතාවට සමීප දෙයක් නිසා. එතකොට තමන්ගේ දුක් ගැනවිල්ල මොකක්ද කියන එක එක්ක වාචික ඉදිරිපත් කරන්න පුළුවන් මේ මණ්ඩලයට. එහෙමත් නැත්නම් ලිඛිතව යම් කිසි කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ලිඛිතව ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට මේ මණ්ඩලය විසින් මේ දරුවන්ටත් මේ සම්බන්ධයෙන් දන්වලා එන්න කියලා තියෙන සාක්ෂි සලකලා බලලා තීරණයක් ලබා දෙනවා. ඒ අනුව තමයි මේ මණ්ඩලයේ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙන්නේ.
හොඳයි. මං හිතන්නේ දැන් මර ගොඩක් වෙලාවට දෙමාපියෝ ගත්තාම කැමති නැහැ තමන්ගේ මේ දරුවන්ට විරුද්ධ වෙන්න. ඊට පස්සේ පොලිසිය ගාන යන්න, ඔවුන්ට නඩු පවරන්න මේවට ඔවුන් කැමති වෙන්නේ නැහැ. ඉතින් එන්නේ සමතන දරුවොත් දැනගන්න ඕනේ දෙමාප මෙච්චර ප්‍රශ්න වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ආකාරයෙන් ඔබ ඔබේ අම්මා තාත්තා බලා ගන්න ඕන. හැබැයි ඉතින් රටේ මේ වගේ නීති ක්‍රියාත්මක වෙන්නේ ඔබ මේ දේවල් මග හරින නිසා. පනතට අනුව දෙමාපියන්ව කොහොමද හඳුන්වා දෙන්නේ? ඒකත් වැදගත් කාරණාවක් අපි මොකද කොහොමද දැන් කවි මෙතනදී වැඩි මෙතනදී මේ පනතේ විශේෂයෙන්ම දක්වලා තියන්නේ මේ අර වැඩි හිටියන් කියන එක. එතකොට අපිට මෙතනදී ගන්න වෙන්නේ පනතේ අර්ථකථනයට අනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ව. එතකොට දැන් මේක යටතේත් අපි අපි කියන්නේ දැන් දෙමව්පියන් කියලා ගත්තත් කවි ඔකෙත් දැන් නෛතික වශයෙන් ගත්තත් වර්ගීකරණයක් තියෙනවානේ. ඒ තමයි සමහර විට ඉන්න පුළුවන් දැන් අපි මුලින්ම ගත්තොත් තියෙනවා සුජාත දරුවෝ. ඒ කියන්නේ විවාහයකින් නිත්‍යානුකූල විවාහකින් බිහි වෙන දරුවෝ. ඊට පස්සේ මීට අමතරව යම් කිසි විදිහකට උනත් දරුවෝ බිහි වෙන්න පුළුවන්. විවාහයක් නැත. ඒතර මේ මොන තැනක හිටියත් මම හිතන්නේ එක්කෙනා අපි තව කතා කරන්න පුළුවන් අවශ්‍ය නම් කවි. ඒ මේ දෙමව්පියන්ව සැලකෙන්නේ ඊතර මේ වගේ දරුවෙක් ඉන්නො නම් වයස අවුරුදු 60ට වැඩි තමන් දාව උපන්නේ කාටද? ඉතින් තමයි සෞද 60ට වැඩනම් කෙරේ අර දරුවා මේ නීතිමය රාමුවෙන් බැඳලා. ඒ නිසා සරලව ගන්න පුළුවන් අවුරුදු 60ට වැඩි කෙනෙක් තමයි මෙතනදී වැඩිහිටියෙක් දෙමාපියෙක් කියලා අපි සලකනවා. හොඳයි. අපි අන්තිම විනාඩි කිහිපෙන් නිසා මම දැනගන්න කැමතියි දැන් ගොඩක් වෙලාවට දරුවෝ විදේශගත වෙලා ඉන්න. මෙහෙම වුණාට පස්සෙත් අම්මලා තාත්තලා දිහා බලන්නේවත් නැහැ. එහෙම දරුවෝ විදේශගත වෙලා ඉන්නවා නම් කොහොමද ඔවුන්ට විරුද්ධව මේ වගේ පැමිණිල්ලක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක වෙනස් වෙනවද? කවි මේකත් ඉතාම වැදගත් කාරණාවක්. මොකද අපි දන්නවා අපි අපි රටේ දකිනවා දෙමව්පියන් තමන් සතු සියලුම ධනය වියදම් කරලා දරුවන්ට උගන්වනවා. අන්තිමට ඔවුන් අර අපි කියනවා මේ වඩා හොඳ ජීවිතයක් හොයාගෙන සර්ච් ඔෆ් ග්‍රීන පාස්චර්ස් කියලා කියනවා. දරුවෝ විදේශගත වෙනවා. ගත වුණාට පස්සේ මෙහි මේ අම්මයි තාත්තා ඉන්නවා. ඔවුන් බලන්නත් කවුරුවත් නැහැ. ඉතින් මේ ඔවුන් හොඳින්ම සිහි තබා ගත යුතු එකයි. මොකද දැන් හරි ප්‍රශ්නයක් නැහැ. අපි පිටරටනේ ඉන්නේ, ප්‍රශ්නයක් නැහැ. අපිට ඔය ලංකාවේ ඕන සභාවක් මණ්ඩලයක් ඕන අරගෙන තීන්දුවක් දෙන්න දුන්නා වේ කියන තැන ඉන්න. ඒක අපි මේකේ මේ පනතේ මේ අර පනතෙන් ගම්ම වෙන දේවල් ගම්ම වෙන නීති අපි අරගෙන බැලුවොත් අපිට වටහා ගන්නට පුළුවන් දේ තමයි මේ පනතෙන් යම් කිසි විදිහකට පැමිණිල්ලක් කරොත් මේ පන්තියත්තේ මගේ දරුවෙක් රට ඉන්නවා මෙන්න මෙහෙමයි කියලා ඔවුන් අපි හිතමු ඔවුන්ගේ වාසස්ථානයක් හෝ යම්ගේ තොරතුරක් දන්නවනම් මේ මණ්ඩලය හරහාම ඔවුන්ට නොටිස්යක් නිකුත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් එහෙම නිකුත් කරලා ඔබ යම් කිසි තීරණයක් ලබා දීලා ඔවුන් එක කඩ කරවතින් දැන් කවි නීතියේ තවත් පනත් උපයෝගී කරගෙන පුළුවන් මේ තැනත්තන් යම් කිසි විදිහකට ඔවුන් දැන් හිතන් ඉන්නවා නම් අපි පස්සේ අපි ලංකාවට ඇවිල්ලා යනවා කියලා ඒ වගේ මොනක් හරි කඩ කරලා අධිකරණයට අපහාස කරා මේක පිළිගත්තේ නැහැ කියලා තීන්දුවක් ලබා දීලා තියෙද්දි එහෙම ගුවන් තොටට දන්වලා තිබුණොතින් ඔවුන්ට ලංකාවට එද්දී ඒක ප්‍රතිවිපාක විඳින්නට වෙනවා. ඒ නිසා මේක මේ මේ සරලවර ලංකාවේ යම් කිසි මණ්ඩලයකින් දෙන තීරණයක් නෙවෙයි අධිකරණයේ බැඳීමක් සහිත තීරණයක් තමයි මේක ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා විදේශගත දරුවෝ ඔබට සලකන්නේ නැත්නම් ඔබේ දරුවන් සලකන්නේ නැත්නම් ඊත් මේ මණ්ඩලයට ඔබේ ආයතනය ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ලංකාවේ නැහැනේ කියලා මේක මගේ හිතට වැඩක් වෙන්නේ නැහැ. හොඳයි. අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි දරුවන් නැති අයට කොහොමද මේ පනත බලපාන්නේ? ඔව් කවි මේකත් වැදගත් කාරණාවක්. මොකද මේ පනතෙම දක්වලා තියෙනවා දරුවන් නැති පුද්ගලයෙක් ඉන්නවා නම් ඔවුන්ව බලා ගැනීම රජයේ වගකීමක්, රාජ්‍යයේ වගකීමක්. ඉතින් ඒකට තමයි මේ ජාතික වැඩිහිටි සභාව පිහිටවලා ඒ යටතේ වැඩිහිටි තැනැත්තන්ගේ අවශ්‍යතා අඳුරගෙන ඔවුන්ව නඩත්තු කරන්න අවශ්‍ය ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. ඉතින් ඒ යටතේ වැඩිහිටි තැනැත්තන්ව බලා ගැනීම රජයේ වගකීමක්. කවුරුවත් කාත් කවුරුවත් නැත්තම්, එහෙමත් නැත්තම් යම් කිසි දරුවෙක් ඉන්නවා නම් යම් කිසි විදිහකට බිහි වෙච්ච සුජාත දරුවෙක්ට හෝ සුජාත නොවන දරුවෙක්ට හෝ ඊට පස්සේ අපි ගත්තොත් සුළු දරුවෙක්ට, ඒ කියන්නේ වෙනත් විවාහයකින් ඉන්න දරුවෙක්ට, ඒ තැනැත්තන්ට එහෙමත් නැත්තම් තවත් වෙන කුලවක් දාගත් දරුවෝ. මේ ඔබ මොන විදිහේ දරුවෝ වුණත් ඔබ ඉන්නේ ඔබේ දෙමව්පියන්ගේ රැකවරණයෙන් තමයි ඔබ හැදී වැඩෙන්නේ. ඒ නිසා ඒ දරුවන්ට නීතිමය යුතුකමක් තියෙනවා තමන්ගේ දෙමව්පියන්ව බලා ගන්න.
හොඳයි. ඉතින් අපි අද දවසේ කතා කරේ අපේ අපිට තියෙන අපේ ජීවිතයේ වගකීම් කියලා දෙයක්, යුතුකම් කියලා දෙයක්. ඉතින් දරුවෝ වශයෙන් දෙමාපියෝ රැක බලා ගන්න එක, දෙමාපියන්ව බලන එක අපේ යුතුකමක් සහ වගකීමක්. ඉතින් මේ දේවල් සමහර වෙලාවට ඔබ හරියට කරන්නේ නැති නිසා තමයි අපේ රටේ මේ දේවල් වලටත් නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. මං හිතන්නේ මේ දේවල් අපි කරනවා නම් අපිට පුළුවන් විදිහට අපිට මෙච්චර දුරට මේ නීති මේ පැත්තෙන් ගිහිල්ලා පොලිසිවලට ගිහිල්ලා මේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කුඩා කාලේ ඉඳන් අම්මලා තාත්තලා කියලා කිව්වහම දරුවන්ව ඇස් දෙක වගේ බලා ගන්නවා. ඉතින් ඔවුන් වයසට ගියාම ඔවුන්ට දෙයක් කරගන්න බැරි වෙනකොට ඔබ ඔබේ අම්මා තාත්තව මග හරිනවා නම් ඔබට හිතන්න යමක් තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන්ටත් නීතිමය පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න සිදු වෙනවා. ඒ නිසා තමයි අපි අද දවසේදී මේ පිළිබඳව කතා කරේ. අසරණ වෙලා ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපේ වැඩසටහන බලනවා නම් ලංකාවේ නීතිය පැත්තෙන් ඔබට බොහෝ දේවල් කරන්නට හැකියාව තිබෙනවා. බෙහෙන්න ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වෙලා. මං හිතන්නේ වැඩි කතා බහට ලක් නොවන මාතෘකාවක් පිළිබඳව දවසේ අපිත් එක්ක කතා කරාට අයිබෝන් කියලා සම්බන්ධනා තවත් දවසක හමුවෙමු බලාපොරොත්තු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.